පිනතුනේ සමහිත සුව සදන්නට බෞද්ධ්‍යයාරූපවාහණේ ඩාලිකාව, පුණ්ඩවන්තබූ හෝරාවක් ආරම්භ කරමවිෙන් මමහුතේ දී සූදානම් පෙනවා, බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදුකරන්නට ඒදෙන උතුම් දේශනාවක් ඔබහැම දෙනාගේම හිත සූපිණිස විකාශනය කරන්නට. පින්නතුනේ ඉන්තිමන්න බෝධිමළ ්‍යහරස්ථානයක ේන්දුර කර ගනිමින් පොත්වන්නට ඒදෙන මෙ උතුම් දේශනාපැත්වීම වඩුවෙන් ඉතාමත්ම ගෞරුවෙන් වැඩම කරන්නට ඒදනු පූජ පාද හසලක සීලවිමල ගෞරුවනය පින් වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙරාම සාධනාධ පෞත්තුමින් සැල්ලන්ට ප්‍රථමව දම් සබහ බණ්ඩපයයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාධූ, සාතෝ සාධෝ. ්‍රදයවත්න්නේ අද මෙවතුම් වූ දේශනා වෙනුවෙන් ස්පකීය දයිකත්වේ ගනමින් කටයතු කරන්නේ ජයල සෞඛේ වෛද නිලධාරී කාර්වයාලයේ සුපින්වතුන් පෙරිස විසින්. එහමනම් එහමදරාටමත් පුුණ අනමෝදනක් සිදු කරමින් මෙතැන් සිට දේශනාපාත්වන්නට ගෞරවනීය පින් වත්වාමින් වහන්සේට නමස්කාරපූරෝකව ආරාධනාකටවා. අවසරයි අපේ හාමුතරුවනේ සාධෝ සාතෝ සාතෝ. සමන්තා චක්කබාලේ සුුවත්‍ර ගච්චන්තු දේවතා සද්දම්මං මනිරජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මසවන කාලු අයංබදන්තා දම්্ම සವනකාලು අයංබදන්ತ නමුතස්ස බගವතුು ವහතු සම්ම සබුද්දස්ස නමුತස්ස බගವතුು ವහතු සම්্ම සබුද්දස්ස නමුතස්ස බගವතුು ವහතු සම්্ම සබුද්දස්ස خතමාචභික්කවේ සම්මාධි්ටිං පාහංභික්කවේ දොයන්වදාමි අතිභික්කවේ සම්මාදිි්ටි සාාසවා පං්ඥභාගිය උපදිවේ පක්කා අතිභික්කවේ සම්මාදිි්ටි අරයා අනාසවා ලෝකු උත්තර මගගංගාති සුපින්වත්න ඔබ හැමදිනාම අදත් ඉතාම ශ්‍රද්ධාාවෙන් බෞද්ධරූපවාහිනිය තුළින් උතුම් ධර්මානු ශාසනාව ශ්‍රවණී කරන්නටයි බලාපොරොත්තු වන්නේ අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලේ පින්මාත් පිරිස හම දෙනාටම අප ඉතාම ශ්‍රද්ධාවෙන් අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රණය කරන්නට කාලය බුදුරජාණන් වහන්සේගේ වයිශාක්‍ය මංගල්ලයේ වෙනුවන් මෙබඳු දේශනාවක් මෙ විහාරභූමිය සැලසුම් කරලා තියනවා ඔබ නොහිතුවාට මේ දේශනාව බලක්ෂ සංඛ්‍යාත පිරි සක්ශ්‍රවණය කරන. හේතුව දේශවිදේශ වසයෙන් විශාල පිරිසක් මේ ධර්මය අදාහනෝ. එවගේ මේ දේශන අන්තර්ජාලයටත් එකතු වෙනවා එකතුනාම අවරුදු දහයකින් පහළවකින් මේ අවුරුදු සිය ගානකින් හරිකමක් නෑ කවුරු හරි කෙනෙක් මේ ධර්මය අහලා ධර්ම මාත්‍රයක් කරි ජීවිතයට එකතු කර ගත්තොත්. ඒ ඒ කුසලයක්ත් මේ පිනිතුන්ටු දව්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාල ධරමය, ලෝකයට සංනිිවේදනය කරන එක විශාල ධර්මදානයක්. ඒ වගේම තමයි ඒ ධර්මී කියන්න ලැබෙන එකක් විශාල කුසලයක්. එක සුළු පටු කුසලයක් නෙවෙයි. එනිසා මේ ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඒ වෛද්‍යතුමන්ල ඇතුළු පින්නතුන් අප්‍රමාණව සතුටුවෙන්න ඕන මෙබඳු පිංකමක් සිද්ධ කරගන්න ලැබීම ගැන. පින්වත් බුදුරජාණන් වහන්සේ අපට වදාලි ලෝක ප්‍රාර්ථනා කරල වැඩන්න නෑ කියලයි. දැන් අපි ප්‍රාර්ථනා කර කර හිටියට බුදුරජාණන්ස අපට වදාලි හරි ප්‍රසස්ථ කියවීම. ඒ තමයි උන්හන්සේ වදාලා අපිට මහනිනි ලෝකී ප්‍රාර්ථනාවක මොකුත් ලැබෙන් නෑ කියල්. නැකත්තරුවල්ට කරන්න පුළුවන් දෙයක් නෑ කියලයි බුදුරජාණස වදාල. තු අදර දෙදා හයිසය කට හා ප ඇත්තේදී ඒ වදාළ කියවීම මුන්න තරම් මානවවාදී කතාවක්ද ප්‍රාර්ථනා කලාට වැඩක්නෑ දැිට නිර්වාණී වනත් ප්‍රාර්ථනා කළට කිසිම ප්‍රයෝජනයක් කම්බ වෙන්න. තුො ප්‍රාර්ථනාවත් නරක නෑ ප්‍රාර්ථනාවක් තියෙන්ලුවන එකක උණහන්සේටත් තිබන ප්‍රාර්ථනාව ඒ ප්‍රාර්ථනාව වෙනුවෙන් උන්වහන්ස සැලසුම් කලා ඒට අපි කියේනවා මනෝප්‍රනිධානයසා වා ප්‍රනිධානය කියලා මනසින් බුදුබව ප්‍රාර්ථනා කරවා. ඒවා කාටුවත් කියන්නට යනෑ මනසේ විතරක් තියාගනඉන්නවා බුදුුවෙනවා කියල්. අපිටත් එහෙ මේම තියෙනව ඒවගේම තමයි වාප්‍රනිධානය කියන වචනය උත්්පූුණු කරනවා. එතනින් පස්සේ තමයි ප්‍රායෝගික ක්‍රියාත්මකවීමකට එකතුෙන්. ප්‍රායෝග එක තමයි අපි කියන පාරමිතා කියලන. මනෝප්‍රනිධානකන මනසි විතරක් තියාාගිරින්වා කාලයක් බුදුවෙනවා කියල එකට කියන මනෝප්‍රනිධානය මහාකල්පාසංකය හතා. එ වචනීම් පූර්ුණු කරනවා එක වා ප්‍රනිධානයකන මහාකල්ප පාසංකය නමය. තු නමැයි හතා එකතුනාාම දාසයයි දාසයක්්‍යයාාට පස්සේ තමයි පුරාණ දීපංකර බදුරජාණන් වහන්සේ ළඟදී. නියත විවරන ලබල ප්‍රායෝගිකව එක ප්‍රැක්ටිස් කරන්න පටන්ගන්. ප්‍රායෝගිකව කරනවා ඒ වෙනුවෙන් කරන්න ඕනදේ. ඒ ඒ වෙනුවෙන් කරන්න ඕන දේ සම්පූර්ණ ඉවර කරලා. එක කූට ප්‍රාප්තිවිදියට තමයි බෝධ සත්තුව රේක් දර ජීවිත විවෘර්ත වෙන තුළු මහාකල් පසංකය හතරකුත් කල්ප ලක්ෂයක විතර සාමාන්‍යෙන් කාලයේ හැදුවොත් ගහින්තියෙන. එතට ඔක්කෝම අර අතන දාසයයි හතරයි විස්සයි, අඩුම බුදු කෙනෙක් පහලවීම පිටි පස්සේ මහාකල් පාසංකයේ විස්සකුත් කල්පලක්ෂයක් වත් තිත් දීර්ඝ කාලයක ප්‍රතිලායක් තමයි බුද්ධත්වය කියන් එනි සම බදු කෙනෙක්ෙ පහලවීම වෙනුවෙන් අද ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ ප්‍රාර්ථනා කර කරන්න ගතියක් විතරයි නමුත් බුදුරජාස වදාලා මහ ප්‍රර්ථනා කළ ඩන්නෑ කියලා හේතුව ප්‍රාර්ථනාවත්ක මල්පලවගන්ව ගන්න ප්‍රායෝගික භාවිතයක් තියෙන් නෝට. ප්‍රයෝගික භාවිතයට පිනේ අදාළකමක් නෑ පින මදී ඇති කියලාට කියන්න බෑ ේතු තමයි පින නිර්ණායකයක් විදියට පිනේ වටිනාකම බෙදන්ට තවමත් විධමත් ක්‍රමයක් නෑ එකන දැම්ම එහෙම දැන් අපිට පින ඇද්ද ඕ පින ඇති ඒ පිනටම තමයි මේ ධර්මය ඇහිෙන්න්නේ පවා එකන මේ ධර්මය තමන්ගේ කනට වැටෙන්න්නේෙත් පුරාණ හේතුඵලයකට එනිසා ඒකම ප්‍රමාණවත් අවබෝධය කරා යන ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්ේගේ කියවීම ඉතාම ප්‍රායෝගික අභ්‍යන්තරික ආකල්ප මේ වසින් වෙනසක්හදාගන්න එක ගැනයි බුදුදහම කතා කරන්න. ඇතුළ වෙනස් කර ගැනීම ගැනයි කතා කරන්න. එතොට ඇතුළ වෙනස් කරගන්නවා නන් මුකක්ද මම කරන්න්ඩෝ අනික තමයි වැදගත්මදී. දැන් ඇතුළ වෙනස් කර ගැනීම පිණිස පලවිනිියෙන් කරන්න ඕනදේ තමයි, සම්මාධිට්්‍යියය උපදව ගන්නන්නේ එක මොකක්ද පලනින් කරඩ ඕන සම්මාධිට්ටියය උපදෝගන්නේ එක. එතුට බුදු දහමේ සම්මාධිට්ටිය තමයි වැදගත්මදේ සම්මාධිට්ටියය තරන් ෝකයේ තවත් වැදගත් දෙයක් නෑ. දැ සම්මාදිිට්ටිය කියන්නේ මොකක්ද එකන සම්මාදිිට්ටියම ප්‍රතිවේද කර එක තම අරහත්වය කියලා කියන්නේ. එකන සෝතාපන්න වෙනවා කියල කියන්නේ සම්මාධිට්ටියම එක් තර අවධියයක්. එතකට අරහත්තේ කියන්නේ සම්මාධිට්ටිය සම්පූර්ණවීම එනම් බැදගත්මාන්ගේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ටිය තොට සම්මාදිට්ටිය උපදවාගන සම්මා සංකල්පය හදාගන්නවවා නෙමේ සම්මා සංකල්පෙන් පස සම්මාවාච හදාගන්න න අනම රේීය විදිරන අපි සම් ආයෂ්ටායි මාර්ිගනගති එහෙම ගෙන ගන්න ඇතමහි විගනගත්තාම දැ සම්මාධිට්්‍යිය පලවෙින් ඉටිපස සම්මා සංකල්ප සම්මාවාචා ඔහම නෙමේ ආර්යෂටන් මාර්ගක චක්ක්‍රීයයි වටගුරු විදියට ඉගෙන ගන්න. මැද සම්මාධිට්ටිය ඊළඟ පෙළේ තව අංගටිකත්තින අන්තිම පෙළේට තමංග ටිකක්වය අන්න හෙමයි. ඔය රේකය විදිට ඉගෙන ගත්තට අවබෝධයට අදාළ මාර්ගයේ විවෘත වෙන්නේ. මැදම තියන සම්මාධිට්ටිය. තුටේ සම්මාධිට්ටියම දියුණු වෙලාදවුණු වෙලා ඒක උච්චතම අවස්ථාව විදියට තමයි අරහත්වය වගේ ඉතාම සුන්දරදදැකීමට පුද්ගල චින්තනය විවෘත වෙන්. එ සම්මාධදිට්ිය නං වැදග දැ මකක්ද ම කරා්ඩුව සම්මාදිිට්ටියයට පත්වෙන්න්න දැන් ඔබට සම්මාධිට්‍යියය තියෙනවවා එකම ඉල්ල ටහන් ඕන පශ්න. ැන් බෞද්ධ ශ්‍රාවකගේ ප්‍රායෝගික වැඩ පිළි වෙක්තිේන දඒක පාර්ථනා කළ වැඩන්නෑ කියලා අපි පටන්ගත්ත තැනම කිවවා එඒන දැන් ඔබ මොකක්ද කරන්න ඕනි කිය ැවම කියන සමමාධදිට්ටිය ආදාගන්න කියලා. තුො සම්මාධිට්ටි න මොක්දද සම්මාදිිට්ටය කියන්නේ අරහත්වය තත් සම්මාධිට්ටියීම තමයි කියන්න. එ සම්මාදිිට්ටියයට පත්වන්න දැන් ඔට සම්මාධිට්ටිය තියෙනවාද. ඒත් බලන් දෙපායි. තැන් ආර්ියෂ්ටාංගික මාර්ග පලවෙනි අන්ගේ නම් දැන් ඔබට සම්මාධිට්ටියයක් තියෙනවාන්. එතන සම්මාධිට්ි නැත්තන් එතන ුද්ධෂ්්‍රාවකයගේ මුලි පියවර සම්පූර්ණ වෙන්න. ඇතන සම්මාධිට්ටි කියැන මොකක්ද කිය ඇැහුවාම ඒකට අදාළ පාටයක් තමයි මං ඔබට මුලින්ම මතක් කළේ. මොකක්ද? කතමාච භික්කවේ සම්මාධිට්ටි මහනිි ොකක්ද මේ සම්මාධිට්ටිය කියන්නේ බුදුරජාණන්ස අහනවා සම්මාධිට්ටිං භික්කවේ දුවයැන් වදා මහනිින්ම සම්මාදිිට්්‍යය දෙපත්ත අත්වයෙනවා කියලා කියන්න එන සම්මාධදිිට්ටි පැතිකී ත්තියෙනවා ද දෙපැත්ත අක් තියෙනවා අතිභික්කවේ සම්මාදිිට්ටි සාාසවා පුං්ඥාගය උපදිවේ පක්කා සම්මාධිට්ි අ එහෙම එකක් තියෙනවා.මොකක්ද සාසවා ආශ්‍රව සහිතයිසාාසවා පුඥ්ඥභාගියා ිනට බරයි උපදිවේ පක්කා, අනාගතයට සැපවිපාක ලැබෙනවා. ඔන්න එක සම්මාධිට්ටිය. තවේකක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අත්තිභිකවේ සම්මාධිට්ටි අයා අනාසවා ලෝකඋත්තර මක්ගංගා එකක් තිනවා ආර්යි ලෝකෝත්තර මාර්ගයට බර හැබ එක ආශ්‍රව රහිතයි. ඔන්නඔඒ සම්මාධිට්ි දෙ පැත්තම ඉගන ගත්තාම, දෙ පැත්තම ඉගනගත්ත ශ්‍රාවකයාට තමයි, මූලික වස්සිං ඔය සෝවාන්වීම වගේ අධ්‍යාත්මික ප්‍රවේශවලට එකතුවෙන්න පුළුවන්ුවෙන්. එහනම් අද මිනිස්සු ගොඩා කවිධර්ම ඉගනගත්තර වැඩන්න. අද මිනිස්සුන් සම්මාධිටියයෙන්නෑ. දෙැග බාල බලන්න ඔ ලොකු යහපතක්තම අද ලැබෙන් හේතුව අලංකා මිනිසුන්ු බහතරයට සම්මාධිට්‍යියයනෑ. සම්මාධිට්ටි නෑ. දැ සම්මාධිට්‍යය නම් පැතිකීත්තියෙනවාද? දෙ පැත්තක් තින එකක් මයි බුදුරජාන් වහන්සේ මතක් කලා එක සම්මාධිට්්‍යයක් තියනවා සාසවා පුං්ඥාගය උපදිවේ පක්කා ආශ්‍රව සහිතයි ඊට පස්ස ශාස පුං්ඥභාගිය එක පිනට බරයි ඒළඟට කිවවා සාසවා පුං්ඥාගේ උපදිවේ පක්කා උපදිවේ පක්කා කිලිකෙන අනාගතයට මේ සැපවිාගත් හම්බුවෙනවා. ඒන සැපයකුත් හම්බුවයෙනවා. එක පලවෙනි එක අනිත් එක තමයි එක ආශ්‍රව සහිත නෑ. ඉට බරත්නෑ බුදුරජාන් වන්සේ මතක් කරනවා අරියා එක ආර්යි හැබයි අනාර්යයි. එතකොට අරියා අනාසව ආශ්‍රවත් නෑ අරියා අනාසවා ලෝකෝතර මක්ගංග ෝකෝත්‍රර මාර්ග අංගය ලෝක ලෝකෝතරකෙන් ලෝකන් එතරවීමට කාංගය සම්මාධදිිට්චි කළෙ කුත්තිර. දැවකි වැදගත්මික ෝක දෙෙන. Quan එක දෙවනිියට කියපු හැබැයි දෙනිියට කියටන්න බෑ පලවිනික නැත්ව අද තියෙන ගැටලුව තමයි පලවිනිය කත් නෑ දෙනිගෙන කතා කරන්න බෑද ගොඩා දෙ පලවිනිත් නෑ එ පළවිණිය කත් නැත්තං පලවිනිගත් නැන් විනි කගෙන කතා කරන්න බෑ දැගේම අපි පලවිනිී උත්සා කරන්නනම ක්ද පලවිණීක හදාගන්න ට බුදුර ජන්වාහස මතා කනවා කතමාච භික්වේ සම්මාධිට්ටි සාසවා පුඥ්‍යාගය උපදිවේපක් අ සමාදිි්ටි මොකද පින්වත් මහනනි ආසරව සහිත පුණ්්‍යභාගිය වෙච්ච සම්මාධිට්ටිය කියලා කියන ොකක්ද පලවෙනි එක දැන්තෝරනවා. ඒ පලවෙනි කාරණය තමයි පින්වත්න්නේ බදුරජාණන් වහන්සේ මතක් කරනවා මහනෙන සම්මාධිට්ටියයට කලින් මිත්‍යආ දරෘෂ්ටය දැනගම් කිය න් සම්මාධිට්‍යි ප්‍රතිවිරුද්ධ පැත්මකද ඕන ම්‍යාදෘෂ්ටිය දැනගන ඒක අයිංවීම තමයි සම්මාධිට්්‍යිය කියන්නේ. දෙැබලන් කොච්ච ලස්සනයිද. මේ බුදු දහම හැමදාම තිපරිවට්ටයක් තමයි කියන්න. බුදු දහම ආකරත ම ති පරිවට. දැ එකන අර පලිවිනි ධර්ම දශනව කියන ති පරිවට්ටන් දවාද සාකාරං යතාබූතන් හම කියල කිය තුන් ආකාරයක හත් චතුරසතතිය තමයි පහැද තිපරිවටයක්. න ති්‍යා ෘෂ්ටි කියනවා න රිනාත්මක පැත්ත කියනවා එක ධනාත්මක පැත්තක කියන සම්මාධිට්ිය ඒකින් සම්පූර්ණින් විමුක්ති ගාමීීම ගැනෙන ලකෝතර සම්මාධී හොම හමලයිම් තර අවිද්‍යාපච්චා සංකාරා කල අවිද්‍යාව පැත්තිෙන් කියාගෙන යනවා එක ප්‍රති විරද්ධ පැත්ත කියනවා අ ද්‍යාව නැතිවීමෙන් සංකාර නැතිනක එකක ලි ගන්න විදි කියනවා ඒ චිත්තක්ෂණ මේ ක්‍රියාවලයක් තුළ පටචච සම්මුපන්න්න ලක ගැට ගහැන විදිහ කිය අන්න. ඒතම පෙක්‍රමේ ති පරිවටේ තුන් ආකාරයකින් තමයි බැහද. ඔයා භාෂය නැත්තන් එක බුදුහරන් එකක් නෙලෙ. ඒක තිපරිවටයක දැ මෙතනත් බලන්නකු බුදුරජාසකට මහනනි සම්මාධිටි දෙපැත්තයි. ක්ද සම්මාධදිත්්‍යිය ආසවා පුුණ් ාගය උදදිවප පක්කා සම්මාධිට්ටි කෙකක් තියෙනවා එල්ළඟට තිවා අරියා නාසවා ෝකෝත්තර මක්ගංගා කියලෙකක් තියවා ඒ දෙකම කියලා ඊළඟට උන්හසසින මහන මේ මොකක්ද තමා බික්ව සම්මාධි්ි සසාසවා පපු් ාගයා උපදිවේපක් කියන මොකක්ද කිය කියලා කියවා. මන නුඹලයිකට කලි මි්‍යා දෘෂ්ටිය දැනගන්නඩෝල්. ඊට පස්ස කියනවා මහනනි මිත්‍යාදෘෂ්ටිය අයි වනාට පස්සේ තමයි සම්මාධිට්‍යියය. න්න සම්මාධිට්ටිය මූලි පියවර තමයි මූලිපියරම කදදන්නවාද. ත්‍ර භික්කවයේ සම්මාධිච්ற்றි පුබංගමහෝති මහනිනි සම්මාධිට්ටියයට පූර්வாංගම වෙන්නිම කද. දැන සම්මාධච්ි පූරවාவாගම න්නම කදන්නද. මිච්චාදිිට්ට මච්චාදිිට්ටීති පජානති මනි මි්‍ය දෘෂ්ටිය මි්‍ය ෘෂ්ටි හට දනගන්නවාද. ඊඟට කියන සම්මාධිට්ටි සම්මාධදිට්්‍රීති පජානති සම්ධිිය සම්මාධිච්චිය හැටියට දැන ගන්නුවද. බුදුරජාස මතකරනවා සස්ස හෝ සම්මාධිට්ි අනෙකට තමයි සම්මාදිිට්ටි කියන්න. දැකැද කොට මිත්‍ය දෘෂ්ට මි්‍ය දෘෂ්ටි හැටියට ැන ගන්නවා මිකිනෝ හොත් තාම පරිස්සමට හිතන්න. ඒතු තම මේක තමයි මේ බුදු දහමීතතියන කේන්ද්‍රගත කතාවට එකතු වෙන විදි. ඔන්න සම්මාධිට්ටිය මූලි දේතුවට මේ අආහගනන්න කෙනාට සම්මාධිට්ි උපදනිවද නැදද. උපදිනවා. ඇයි බුදුරජාන්ස වදාලා. ම සම් විිච ි්ට මචාදිිට් ීති පාති මිත්‍ය අ දෘෂ්ටි මති දෘෂ්ට ැන ගත්තාාම සම්මාධිට්ි, සම්මාධදිට්ටි ති ජානති, සම්මාධදි්චි සමමාදිට්ට හැට දැනගත්තම ර්ස හෝති සම්මාදිිට්ටි මානමියක තමයි මූලිකම සම්මාදිට්ටිය. ඊලට යදැන මති්‍ය දරෘෂටි මිති්‍ය දෘ්ට ට දැනගණඩුවන සම් ධ ි සම් ධදි් යටට දැනගන්නක ි පත් ගැ කිය එක දැනගන්න. බැ දැන හු කරන්න එතකො මයි අර බුදු හම තා කරන කේද්‍ර ගත කියවීමට එකතු න්න ළුවන් ව. දැ අපි ඉස්සල්ලම දැනගන්නුම කද මොගද පලවෙනි දැනගන්නඩුව. ඕ ිත්‍ය ෘෂ්ටියය මත්‍ය දෘෂ්ටිය බුදුරජ ැන ත දෘෂට මත්‍ය දෘෂ්ටිය ට ත සමදි පදන්න මූලි දමේව. මූලි හො දැ හොද ශක්ති මධයක් හදන හො පෞ්ඩේෂණ කත් තින ඒක නෑදැ. අපි ගේහද නත් තු හි ගන්න හදනවද. මිනිසු ක බාව ගැන අිධර්ම ගැ ලක කතා මිනිසුන් ගොලි තියවා ඒවනට අවාසනාවට සම්මාධදිිට්‍යයන. ඇයි සමාධි්‍ය පතින්ටිය මති්‍යයා දෘෂ්ටි දන්නත්නෑ මොකන්ද පින්වත් මිත්‍යන් ෘෂ්ටි කලෙකයන් මිත්‍යයා දෘෂ්ටි ගැනමකද මිත්‍යයා ෘෂ්ටිය කියලකයන්නේ වැරදි දැක්ම කියනක නෙමී එක දහම් පාසල් කතාව. සම්මා දිට්ටි කියන ලපිකන් නි වැරදි දකීම හොඳ දැකීම ශෝග දැකීම යහපත් දැකිමි කල කිනනීද. එතු ඒඒ දහම් පාසලී කතාව ඒ දහම් පාසල් ලමයිඩු ගන්නන කතාව අවබෝධය පිණිස සෑහෙන්න්නේ නෑ දෙැම් බල මෙතන කියනවා මහනනි මොක්ද මිච්‍යාධිට් ඕන්න බලන්න ආගන්න ම්‍යාදෘෂ්ටියය මිත්‍යාදුෘෂ්ටියය තියෙනවා දස වස්තුක මි්‍යා ෘෂ්ටියය කියලක මොක්ද මිත්‍ය දෘෂටීයන්නේ. දසවාස්ක යි බටහිර විද්‍යාව ගොඩා දන්නායට සම්මාධීටිටෙන් ඩාමාව. හැබැයි දැන් මේ කාලේ දැ ඉික මන වද මකතුවෙලන් ලැසි කරලතියෙ ොක රන්දුව ධර්මී ගැතින ටහිර ොකකිත් ලොකු නන්දුවක් තියනවා නමුත් මේ මිත්‍යාදුරුෂ් අර විද්‍යාත්මක චින්තනටම බැහැගත්තට පස්සේ ලොකී යථාර්ථය පේන. එකන ඉතාම නිදහස්ව නිවහල්දනි කල්පනනා කරන්නකිව දැන් ෝ ලංකාවන්නවා කොටසක් එකුලු නිරාගමිකයි කියල කියවා. ඒ වුනාට ඒ ගුල්ලු ආදමත් වගේ විද්‍යාාව අදහනවා. මක කියන ආගමක් වගේ බුදු දහම අදහන්්ඩත්්‍යපා විද්‍යාාවවාද හන්ඩත් දෙපා. ඇයි විද්‍යාත්මක මතය හැම වෙලාක ම අලුත්වයනක ඉතාම හොඳ කතාව. හැම වෙලාකුම අලුත්වෙනෙක හොඳයි. එතකොට අලුත්වයනකට අ පරණ මත යල් පනි නැද්ද කල්ිකුත් ද හොඳම දේ තමයි ලෝකයේ ඉතා ඉහල මතවාදයක් විදියට පිළිගත්තා පුද්ගල මානවයාගේ විකාශනය සම්බන්ධ එතකොට ඒ මානවයාගේ විකාශනය සම්බන්ධ පරිනාමවාදයක වාදයක් හැබැයි එ පරිනාමවාදදය ඩාවින්ගේ පරිනාාවාදේ තමයි චකර පිගත්තේ ඒ දැං අවරුදු කීපයකට කලින් ඩාවින්ගේ පරිනවාද පිගන්නේ. එතම් ැන් ඩාවින්ගේ පරිනාමවාදය තමයි පරම සත්‍යය කියල පිළිගත්න්න. ාවි පරිනවාදේ බුදහමි පරිනවාදේදක ගැටන අයක තැන.ඇයි බදහම කියන්නේ ආබස්සර කායික මනෝමය කායක ජීවී පරික් තමයි මේ ප්‍රස ්‍රෘෂ්නාවෙන්, පොස් පරස කරන්ඩ වෙල මේ දක්වා වි ශණ වුණී කෙල මයි අගන්න ූත්‍රය කියන්නේ. එතුළට ඔය කතාවයි ඩාවින්ගේ පරිනාාමවාදයයි අතර ගැටුමක්තියවා. වාදේ සම්බද වෙන කතාික් ය විද්‍යාත්ක විගරයි. නමුත් මි බහ අනාධමත්ක් කාලයයක්තෙසේ ඩාවින්ගේ පරිනාාවවාද ඇතක තමයි මනිස්සු එකතු වේ නමු දැම්ටහිට ලෝකයේ පිගන්න නෑ ඩාවිගේ පරිණාාවවාද. මොක දෝ ැ විශලාලපිය විදධයා ලිග ගන්න කාලේ කැල්නි විශුද්ධාලන ලි හල සසාකච්චාන්ගිය. එක් තරා මේ පරියේෂණ පරිසංමාදයක. එතකට දැම් පිලිගන්නේ නෑ ඩාවින්ගේ පරිාවා දැ දැම් බටහි ලෝක එක තු වන කතතාාවකටේ තමයි. විෙනදග්‍රහ ලෝකයකින් ආපු ජීවී පිටි සවිකාශනිෙන් ඇැති කියලා අන්න ඒ අපේ මතේට ිට්ටු ටික. බදුරජන්සේ වදාළේ මේ මනෝ ආබස්සර කියලා ලෝකයක් තියෙනවා ඒක ඒකාලෙ කියපු විදිියවෙත් ඇති මේ වයඒකාල්ටි කියන්නට තේරෙන් මිනිසුන්ට තේරෙන විට කියන්නපාය ඒ නිසා පුරාවෘතයක් වගේ කිය ඇ. ආබස්සරකායික මනෝමය කායික ජීවී පරික් කියෙනගොු සතුට ආහාරය කරගෙන ඉන්න කියනවා. ඒ සතුට ආරය ඉන්න කරගෙන ඉන්න අය හරිම ප්‍රමාශවරයි කියනවා ඒ ගුල්ලු තමයි මේ රසපොලොවස් පරසරලා ඒ ඊට පස්සෙ තමයි මේ මානෝ වර්ගයාගේ විකාශනය වනේ කළ කතාවක් කියනවා. හැබැයි ඒක ඒ විදියට මි පිගණ්ඩුව නෑ මොකද එකල සමාජයට මේ තේරුම් කරන්න විදක්‍රමයක් තින්ට දැතුවුව. නිරේ ගැන කියන කොට බුදුරජන් සමත කරන ම දවදදුතු සූත්‍රය වගේ දේශනාව යමරජරු ක ි කෙනනෙකින්නවාය.ඒ යමරජුර ළඟට මිහිං කටි යානවා තු යමරජුරු ප්‍රශ්න පාක්කානවා ඒ ප්‍රශ්න පාහරිට උත්තර දුන්න ඇති නම් යමරජරු නිශ් වෙනවා. එතකොට යමරජ්ජුරු ලඟඉන්න මේ දූතයෝ ඒයාට දඩුවක් ඔයගේ කතාවක්ත් තමයි. මොක දකාල මිනිසුන්ට කිතරෙන විදිරිර කියන්න පාය මොක රජ න මිනිසුන් ගලු මි රජුර දැකලතින. ක මනිස්සන් ලුවන් නිරේ ගනක්තර චිත්‍රයයට එකතුව. ඒ එහෙම කිවව ඒමටතුේ ගැන් අපි අවශ්‍ය කලබලවීමක් වෙඩ ඕන්නේ මේ ජවරු ඉන්වද නිරේ මේ දඩුවම් නියම කරනා ඉන්නවාද එහෙම කලබල වෙඩ ඕන්න. මොකද නිරේ ගැන බුදුරජන්ාන්සේ දන්නදේ කියන්න මේ වචන කෝෂය තුළ වඋනාම්න්ේට ිනිස්සන්ට තේරුම් කරන්න පුළුවන් විික්‍රමය ක්‍රතමයික තේරම් කරලාන්න. ඒවගෙන එ පුද්ගල මානව චර්යා විකාශනය කරන්න බුදුදහම පාවිච්චි කරපු ක්‍රමවේද තියවා. ඒ වගෙන අපි කලබල වෙන්ඩුන්නේ ඒක නදැ ඔ පෞ් කාලිත් පන්දේශනාවක දකිව්වා ඒක ඇන දැන් සසජාතකයේ තියනවා හඳේහාාවක්කින්නවා කියලා එතුන් හදේහාාවකන්නවා කියල බුදුදහම කිව්වේ. එත හඳේ හාාවෙක් ඉන්නවා කියන එක අපි කිපු කතාවක්. මේ සසජාතකය තියනවා මේ හඳේ හාාවකකින්නවා කියලා කට දැන් කතාවක් යන මියෝමවන කතාද මේ හඳදි හාවික වද මේ පොඩි ළමයි පවාදන්නවවා හද හාවෙෙක් නැති බව කියල කතා කරනවා ඒ වුුණට ඒ කතා අපිට නාසා යතන ටුනත් බයිනැතු ගිහි කියන්න පුළුවන් ඇයි එක තියෙන්නේ දර්ශනික පදනම තමයි එක්තරහා ආහාවෙක් එක් තරා සතෙකුට ආහාරය පිස ගින්නට පනිනෝ මම මම ඔයා ආහාරය වවෙන්න කියල යත් සෝත් සුව කැතිෙන් ගින්නට පනිනෝ බඩ ගින්නන්නේ නඉන්න කියලා ගලොකු කතාව තුට ගිට පනිනකොට මේ සක්්‍ර දේවේන්ද්‍රය හාවාරගෙන ගිහින් හඳි ඇන්දල් අර හාවාරගෙනග. එකන් අදහස තමයි පින්වත්න්නේ පරාර්ථකාමී මිනිස්සු ඉරහඳ පවතිනතා කල් ජියවමානයකින කතාව. ැ වත්නගේ රදසාක්ෂය ගැ ැන බඩගන්න දැන මිනිසු ඉරහඳ පවතින තා කල් ලෙගුලු ස දාාතනක ජියවමානය කියන කතාව කියන්න තමයි සසජාතක පාවිච්චි කලි ලෝකාපිටග බයිනතු නාසායතනටුන කියන්න පුළුව. දැං ලංකාවේ කොට සසක්කින්නවා ඉගුල්ලමී පුද්ගල වචනල්ලගන ඒවත් ගොඩා දඟලනෝ. ඒ අපේ දේශනා ආකෘතිය පිත් ඒ ආභියෝගේෙට ලක් කරන්න බැකාටව. ඒ දේශනා රටආාවන්තේරවා. ඒවා කවදාකවත් පෙන්ත්ි අියෝගයට ලක් කරන්න බෑ. දෙම්බලන්න බුදුරජාණන් වහස බෝහම ලස්සන කාරණයක් පැහැදිලි කලා. මොකක්ද මහනිනි සම්මාධිට්ටියයට කලින් මොකද දැනගන්නකිවේ. ඔමිත්‍යආ දුරෘෂ්ටය දැනගන්නකුව. මොකන්ද පන්නත්න්නේ මි්‍ය දෘෂ්ටි කියල කියන්නේ උන්න බලන දුජාන්ස මතාක් කරනවා. කතමාච භික්කව ම මිචාදිිට්ටි නත්ති දින්නං. නත්ති ඉට්ටං නත්ති හූතන් නැත්ති සුකට දුක්කටානං කම්මානම් පළං විපාකෝ. මෙ සමහරයි දන්නේ වත්තියඉන්න පුළුවන්. නත්ති අයං ලෝකෝ, නත්ති පරෝලෝකෝ නත්ති ලෝකයේ සමන බ්‍රාක්්මණ සමක්ග සම්මා පටිපන්නා. ඉට පස්සකිනවා නත්ති මාතා නත්ති පිතා. නත්ති ශත්තා ඕපපාතික හරි ලස්සන කතා අික් කියන්නේ. මෙන්න මේක පිළිග නැත්තන් ඉකරටම මිති්‍ය දෘෂක කියය. දදි දකීමට ම්‍ය ෘෂ්ටින ද ම්‍ය ෘෂ්ටිය කියලා කියන්නේ නත්ති දින්නම් දුන්දේ විපාක නැත ලකාමන මයි ඉවා දදේ නති ම දෘෂ්ටි ගන දුදේ විපාක නැත ඊට පසේ යම් කෙනකට ගෞුවෙන් புද පූජා කළ දෙ විපාක නැත විපාක නැත. ට ුදුරජන්ාන්ස මතක් කරනවාන කම්මානම් පළං විපාකෝ. කර්ම පලවල විපාකනය කර්ම පලවල විපාකනය. නත්ති අයං ලෝක ිලෝකීල එකක් න මිහැවිල තින කාලපිල ඉද. එච්චරයි. මිලෝකක් ඇද ඔය කතා කියන්න ඩිපාපික. අපි උත්තට කාලබීල සනීපිට මෙහින්නවා. එහම කියනයි නැත්ද. නත්ති පරෝලෝකෝ. පරො නැත පර දැම්බලන කුච්චර මේ භෞතිකවාදී චින්තනය පවා පරලොවක් නැත කියන තැනට නෙමි දුදව කරන්න. පරොක් න දැ පරලොක් තියනවද නැදතිකල සංවාදයට වඩා බුදුදහමත්තික යම්ම අනුස්සෙ ජීවිතය ගෙව්වෝත්. යා කවදාවත් පිරිහිෙන් නෑ. ඒ පරලොත් තිේඩක් පුළුව නැතිවවෙෙන්දක් පුළුව මක් නෑ. හරි පරලොක් නෑම කියමෙකුම්. දැ පරලොුවක් නෑ කියලා බුදුදහමි හිටිය කියලා කාටවතාානයක් වෙනවාද හානියක් පෙන්න්නේ. පරලොක් නෑ කියලම පිකම්. නමුත් පින්වත්ී බුදු දහම හිටිය කියලා කාටවතානියක් නෑ. හැබැයි පරලොක් නෑ කියලා මිහි කාලබීලා නන්නත්තාර විච ජවිතයක් නන්තියෙන්නේ. පරලෝට යනකොට පරලො තිම්බොත්. යාට ලොකු අමාරුවක වැටුව නැද. ඒවා දැ මක්තම මිති්‍ය අ දෘෂ්ි නත්ති යං ලෝක නත්ති රෝලෝකෝ ඊළඟට කියනවා බුදුරජාන් වේ මතක් කරනවා නත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණ සමක්ගතා සම්මා පටි පන්නා ලෝකේ අවබෝධය කියන ධර්මී කියන ස්නමන බ්‍රාහ්මනෝරුනේ ඔය අවබෝධය කියන පට්ටමල් බොරුවා ඔය නිවන කියන බෝරුවා ඔ ස්වාමිනාහස හදාහ ගත්තයක. ඒම අවබෝධය කරා යන්න බෑ ඒ මහිනයි නැ තව හෙම කියන්නේ එක අසාධාරණයි වේතුූ තමයි අඩුමික් කරලවත් බලන්ඩෝ. මේ කියන විදදියට හිත වැඩෙනවාද කියල කරලා බලන්නනුමොකද බුදුරජාණන්සේ වදාලේ මරණ ්‍යහ පැත්තිේ ලැබනිි කත්නමින්. මේජීවිතේ තුළ අවබෝධය කරායියාන්ට ළුවන් කියලයි බුදුරජාන්ස මතක් කළේ. රාධේ සමහ මේ ජීවිතය මඩින්න්ඩ පුුවන් කියලයි මතක් කළේ. ඊනඟට බුදුරාණන්සේ මෙතනදී මතක් කරනවා. ඒගේම සමාරයි නත්ති මතා අම්මාම විශවාස කරන්නේ නත්තිපිතා තාතද බටඉල් ලෝකකි බල. ඒ ඇනදැ බුදුරජනස වදාලා අනාගත කාලට මිනිසුන්ගේ ජීවිතවල අනාගත කාලයේ එනවා කාලයක් මිනිසුන්ගේ ජීවිතවල වදක චිත්තේම මෝරනවා. අධර්ම රාගයි විසමලෝයයි මිත්‍යයා දෘෂ්ටියයි බලවත්ව වෙනවා. තුර අධර්ම රාග බලවත් වෙනකොට මිනිසුන්ගේ ඇැසිරීම්මල පවා අඩුම මිනිසුන්ගේ ජීවිතයේ බ්ලිංගික හැසිරීම් තුළල පවා විකෘරතියන් දකිින්හම්ේයෙනක අධර්මරාගේ බලන් අදටක තියෙන්නේ ද දීගනිකාය තියෙනවා චපතවත්ති සිහනාද කියලසුද. එකති නො මානන අනාගතයෙනවා අධර්මරාගේ විශසමලෝබයයි මිතති්‍යාධර්මය බලව අධර්මරාගේ. අධර්මරාගේ කියන අනවශය කක්නම පිරිමි පිරිම උදව අද හැසිරීම් තියෙනවා තිෙනවා ධර්මරාගේ. දුරජන් සස්වාදාල, කාන්තාව කාතාව සම අනවශ්‍ය හැසිරීම්ති නොති කියෙන. අධර්මරගේ විශ්මලෝබයේ මිත්‍ය අධර්මය ලවත්වනකට මහණනී නත්තිමාත අම්ම වදුරන්නේ කෙනවා. මහනිනි යනාගතයට අම්මයි යි අත අනවශ්‍ය හැසිරීමන කාලය කනවා දැන්වෙලා නැත් මක දදා සයිස ඉඩයාපැ තිීමමතත්ක් කලේ. ද අධර්මරාගේ මිත්‍යධර්මයයි බලවත්වනට විසමලෝබය අධර්මරගේ මත්‍ය අදර ඔය තුන ලවත්්‍යය කට මහනනි. තල දලාතර අනවශ්‍ය හැරීමේ කියේ නොයිදාට එදාට මිනිසුන් යායුස අවරුදු දහයට වීගෙන් අඩු වෙනෝක අඩු වෙඇතද. දැමි පටහිර විද්‍යාව දියුණුණුනාට පුළුවන් මනිසු ගේයාය අවරදු අස අකසු පාතියන්නද බටහි ලෝක පර්යේෂණ කරෙනවා මිනිසුම් ායු ඩිර ගැීම ගැෙන නමුත් අප ටහිට විද්‍යාාවට අපි පින්දෙල්ලෝන දැනටත්ම කල්ලගෙනයන්නේ බටහිර විද්‍යාවට පින්සිදවයි. ටහිර වෛද්‍ය විද්‍යියාව ලංකාවේ නැත්තන් භාගයක් මැරිලා. ඇයි බෙහෙත්ව ලින්දුවන් බෙහෙත්ව ලින්දුවන් බටහිවිද බටහිර වැදක නැත්තන් මේ පෙරදදි ෙද ගන පිල කුඩ හතා කරන තම මේමන් දියුණ කරගනක ඩ පෙළිවෙලා. පෙරදිග වසධ කරමවල දියුණුව ගැන කතා කරනවා. ඒම අස්ස මිත්‍යආදුරෂික මත පැලවෙලා කොඩස ක්‍රාවනා ගැන කතා කරනවා. කොඩසගේ දෙවරු ගැන කතා කරනවා. ොවි ප්‍ර්නති පවා පැනි ප්‍රශ් නවිල්ල මේ අවුල් අවුල් ජලයක්කු ඒකයි. ඒගන පරදි පෙරදිග බිහේත් ක්‍රමවල ගුණාත්මක ඉතා මිහැලින් තියෙනවා පරම්පරිකව ගුරු මුස්කය නිසාක යාටගිය. දුන්නේ කුහක කමට ඉළඟ පරම්පරාවට හරිිය. හංගගන දුන්නා දෙනකට අති මිටිකරගෙන කොටසත් දුන්නා. එයා මැරුුණා ඒටිකත් යට ගිය. හම ඇැවිල් ඇල් ආර්දන රෝඩ ටිකත්ේ. දුණු කරගන්න වැඩ පිලි ලක් තිබබන. නැතුව පෙරදික බෙත්තයතුලයි තාම ප්‍රබල ගුණත්මක බවක් තියනු. හැ දුණ කරගට වැඩ පිළ ලක් නෑ. නමුත් පව ැ මෙතන හොද බල ද ද ද්‍ය ග ගන්න ති ෘෂ ට හැ තන කියනවා පත් ඔය ඔක්කොම පිළිගන්න. . අම්ම පින්න ඇ බට ලෝක බලන්න ලිවින්ටු ගෙදක සකල්පයක්ත් එෙක්ක දෙම පියුතික්ක පවාහිම අනවශ්‍ය හැසිරී තින ගොළන්ගේ සංස්කෘතිරක ප්‍රශ්කයන්නේ කිසි ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙක් එකින්ද පුළුවන් ඒක ලොකු හබන්කමක් විදියටගොළු කරන්නේ එතකට දැ ඒ බඳු ජීවිත දැ අපට බුදුරජාණන්සගේ ධර්මී තුළින් ලැබිත්මි පහිට සුළු පටුව කරන්නේම. ගලයා මානවාදී කරන්න බුදුරජාන්සමී ධර්ම මතු කලේ දැම් බලන ඉට පස මතන බටහිර ලෝකක හිරවිෙන තැනක් තැමයි පිවත්මී මෙතන තියෙනවා බොහොම ලස්සන දෙයක්. ඒ තමයි පින්වත්මී නත්ති සත්තා ඕපපාතික ඕපපාතික සත්තු ඉන්නවා කෙල විශවාස කරන්නේ අන්න මිත්‍යා දෘෂ්තිී. ඕපාතික දැමී බිතන ඉන්ඩ පුළුවන් ඕපාතික සත්තු පිගන්න නදී. නෑනෑ අපි පිළිගන්න හැටපේෙනයි විතරයි. නිසා වා අපිට විශ්වාසනය බදුරජාන්සිී මතක්ල හැට පේ නැති ජීවි කොට්ටාස ගැන නිරය ගැන ප්‍රේතලෝක ගැන එතො ඒවා නලේකට දාන පරීක්ෂණ කල පෙන්න්නට බෑ. ේතු හේතුව තමයි ඕපපාතික සත්තු කියල කියන්නේ ඉන්ද්‍රයේ ප්‍රතියක්ෂණය හැබැයි අන්ද්‍රජානය දුණු කරපුගෙනෙකට බල ළුව ගදු කරන්න ළුව ාර න්ද වා ස නො ා. අපට තේරෙනවා නති සත්තා ඕප පද ක්කුම් පිළිගනු අම්මත් පිළිගන්නවා තාත් පිගන්න මලවයි පළලුවයි දු දේවිපාකයි ඔක්කුම පිළිගන්නවා සමහරයින ඔපපාතික සත්තු පිළිගන්න අනිසව අපට බෑ විවාස කරන්න කියලා ඒක කියන්නේ පින්වත් ඇහැට පේන්නේ නැති දෙැගුළු හිතාගරනම මේ ගර්බාසේකින් උපදින විතර යින්න්න්නේ කියලා. ඊ ප දි විල පතිදි විතරයින්න කියලා බුදුරජාන්නන්ස මතාක් කළ අන්රජ ලාබූජ සංසීදජ ඕපාතික කියලා හැට පේ නැව පාතිකෝ පහල වෙන ජීවි කොට්ටාස ඉන්නට කියල. එතුට ඒක පිග නැත්තන් සුගතිය දුගති දෙකම් ප්‍රතික්ෂ වෙනවා. ඔන්න ඔටික නැත්ත එන අන්න ඒ තම නිති්‍ය දුෘෂ්ටිකය දැම් බලන්ද හිතලා තමන් ඉන්න සම්මාධීප්තියද ති්‍ය ඊළඟටයා පිළිගන් ඕෝන කම්මානම් පළං විපාකෝ කර්ම පල විශ්වාස කරඩුව. කරම පල විශ්වාස කරන්නුව. ුදුරජාණන් වහන්සේ කර්මීයට එහම හැමදයම බාරදු නෑ බුදුරජාන්ස බලන්නක එක එක පැතිවලි දැන් අදාපි කර්මීම දැන් සමහර ඉන්නවා හොඩී දෙයක් ඇැති වනාම එක කර්මීයට බාර දෙ බුදුරජාණන්ස එමකිවවෙන්න. බුදුරජාණසට වදාලා මහනිින් යොකෝම කර්මීනම බුදුදම පුබ්ේගත හේතුවාදයක්ම බුදුරජාන්ස වදාලා මහනිනි සමහර සිද්ධිතියන්න පුළුවන් ජීවවිද්‍යාත්මක හේතු බලපාන්. අන්න බලන්න බුදුරජාණස වදාලා ඒකට මොකද කියන්. ඒගන බීජ නියාමක අන්න ජීවවිද්‍යාත්මක කසා ය කරමයන ඒේවා. බලගුච්චර ප්‍රශස්ථයිද කියලා. සමහර සිද්ධි තියෙනවා මහනින මනුවිද්‍යාත්මක හේතු බලපාන් ඒකට අපිගැන මකක්ද. ඒකට නො චිත්ත නියා චිත්තන මනුවිද්‍යාත්ක හේතු. සමහර හේතු තියෙනවා. උද්බිත හිද්‍යාත්මක පාරිසරක සාධක බලපා ඒවා කරමී නෙමින් ඔයාතර තියෙනවා සමාරයයේවා ආචාර විද්‍යාත්මක හේතු බලපානවා දම්ම නියාව ඔයාතර කොටසක් තියෙනවා කම්මනයාම කර්මයක්ත් බලපානේවා තියෙන හැබැයි කරමය ගහන්ඩ පටන් ගත්තා මේක ෙත්න ඔකොදෝම තිය ජීවිද්‍යා අර ඉරතුනයාට චිත්තනයාමට බීජනයාමට ධම්මනිය ඔකඩුම් බිහිත්තුව ඇන්න කුව හැබැයි මහනිනී කම්මනයාමී බලපෑවාම ඒක බිහිත්වෙතිවලින් යාට කරන්න බ කන්න බෑ එතුකට එහමන අපට වදාලින් න සසිියල්ලම කරමය කියලා දැන්ගහෙනම් අපේ හිතේ තියෙනවාන කෝම කර්මය හැම දකටම කරමය කියන එක අපේ චින්තන ඉන්නමි.ඒ භාගතහන්සක චින්තන ඉන්නෙමේ. දැම් බලන්න දැවුණන මිත්‍ය දෘෂ්ියය පැහැදිලිනේ ඔ යටටිග තියන දසස්ක මත්‍යදෘෂ්ි හොඳ ලන්න දුන්ද පාක නැත පුද පූජාවත් පිළිවෙත්වල විපාක නැත. ඊයට පස්සේ බුදුරජන්න්ස මතක් කරනවා කර්ම පලවල විශවාසේ නැත අම්ම නැත තාත්ත නැත මෙලොවක් නැත පරලුවක් නැත කර්මානරූපව ඒ දුකගතති න සත්තු නැ මිහිද අවෝධකර ශ්‍රමණ බ්‍රාගමණවරු නැත අබෝධ කන්න බැරිිය මේ විදියටට කල්පන කර කරම මති්‍ය දෘෂි නන්න මි්‍ය දෘෂ්ි දැමහද සම්මාධිටික ිචාදි්ටි චාදි ්චි පජා. තැම්බල මිතනම සම්මාධිච්චි මූලික පදන උපදිනැ උපදිනවා. සම්මාධිට් සම්මාධිට්ටීති පජානා සම්මාධිට්ය සම්මාධිට්ියය හැටිය දැනගන්න මොකද සම්මාධිට්්‍රය කියන. සම්මාධිට්ටිය කියන්නේ මේක අනිප ඇත. දුන්දේ විපාක ඇත අම්මා ඇත තාත්තා ඇත මෙලෝ ඇත පරලෝ ඇත ඕබපාතික සත්තුන් ඇත මෙහිදීම දුක ඉවර කරන්න පුළුවන් ජතුලාලනි සත්‍යය අවබෝධ කන්න පුළුවන්ගයි මහිී ඇත මටද පුළුවන් මේ පුළුවන් ඒ මරණිනෑ පැත්ති. නෙමි ඕපාධික සත්තු ඇත් මේටික පිළිගන්නකොට අන්නයාට මූලික සම්මාධිට්්‍යතියනවා. හැබැයි ඔය සම්මාධිට්ටිය පැති දෙකක්තියෙනවා. ඔයාපි කියන්නේ මොකක්ද. සාාසවා පුං්ඥභාගයා උපදිවේ පක්කා සම්. ඔන්න ඔය දසවස්තුක මිත්‍යාදුෘෂ්ටෙන් අයින් වෙලා දසවස්තුක සම්මාධිට්්‍යියටනයකට කිය නොමකද? සාසවා පඥ්ඥභාගය එක ආශරව සහිතයි ඒක නිකෙලෙස් නෑ එක ආශ්‍රව තියනවා සාස පුං්ඥාගයා එක පිනට බරයි. ඇයි මෙලෝ ඇත කියලා පිගණක පින් කරනවා. ් උපදිවී පක්කා එය එහෙම හිටියොත්තේම නාගතය මතුවටත් විපාග තියනවා. මතුවටත් ඒ යහපත් විපාග තියනවා ඒන සාසවා පුං්ඥභාගය උපදිවීපක්කා සම්මාධිප්පි කියලා. හැබැයි මතු එදර කෙනෙක් කියන්න පුළුවන් හොඳයි මතුවටත් විපාග තියනවා ඒක කොච්චර යහපත්ද කොච්ර හොද ද කියයා කෙනෙක් කෙනෙක්කි තද පුළුවවා. හැබැයි පින්වත්න මතක තියාගන්න මතුවට විපාක තියෙනවානම් සුගතිය යනවනං ඒක නරකක්නෑ ඒ හරිම හොඳයි කිය කෙනෙක් හිතන්න පුළුව. හැබැයි පින්වත්න මතුවට විපාක දෙන්නේ සංසාරනං සමාහරවිටක මනුස්සලෝක වෙන්න පුළුව. දිවිය ලෝකෙ වෙන්න පුළුවන්. නමුත්ඒේ කොහේ ගියත් ඒ බදුරජණසය අගේ කලන ඇයි බුදුරජනස වදාල මහනන මම භාවය මොහොතක්වත් වරගනා කරන්නේ කියලා. ඒ නම් යම් කෙනෙකුට තියෙන්නේ ආස්ත්‍රව සහිත පුං්්‍යභාගිය උපදිවේපක්ක සම්මාධිප්ටිය නං ඒ බුදුරජාණන් වන්සේ අගේ කර පුම එක නමේ. ඒක මූලික වසයෙන් සද්ධාවන්ත ශ්‍රාවකයකුට නරකගුත් නෑ මූලික වසෙන් ඒක? හොදයි මූලික වසයක ආපතකුත් තියනවා. හැබැයි දැන් අපිට ුවමනාව තියනෙමක්ද. බුදුරජානන්සික ශ්‍රාවකයා භවීටිකතුයෙන කෙනෙක් නෙලි. පින ගැන කතාකරපු ශ්‍රමණ කණ්ඩායම් භාරතය හිටියා. පින ගැන ගොඩාත් කතාකරපු ශ්‍රමණ කණඩායම් හිටියා නමුත් බුදුරජාන් දුවමනාව වනේ පින්කර පින්කරයනක ගැන ගන්නට නෙමී එනම එක වැදගත්ම සම්මාධිට්ටිය තමයි හැබැයි මූලික වසයෙන් ධර්මීට ආපු කෙනෙකුට ටික වැදත් නැත් ඒටිකත් වැදගත්ටික නැත්තම් මුකත් කරන්න බෑ පින්වත්න එකන දසවස්ක සම්මාධි්ටි වස් නැත්තම් මුකුත් කරන්න බෑ එ තා දැන් කරම පල විශ්වාස කරනකො යාට තේනු වැඩක් නෑනනිති කාරමී වුණත් විපාක දීදී අනිත්තිවෙලලානවන සුතියට වුණත් වැඩක් නෑන කකළ එක අතරන්න තැනකට යග හිතහ දෙනවා මෙන වැදගත්මදීමමොකද වැදනත්ම එක කාටහරි අවබෝධී කරා අන්ඩ උමනාවත්යෙනවා නම්. ඒ අ එකතු වෙන්න ඕන පින්වත්න. අනාශවා ලෝකෝත්තර මත්ගංගා සම්මාදිික්්ටි කියන එක. අන් ඒනන් දැන් සම්මාධිට්ටිය තුළන් නිවනට උදවවෙන එකක් වෙනම තියෙනවා. සසරට උදව්වෙන එකක් වෙනමතිය. සුගතිය යන්න පුළුවන් අර දුන්දේ විපාක ඇත, මෙලොව ඇත පරලොව ඇත අම්ම ඇත තාත් ත කර්මඵල විශවාස ඇත. ක්කෝම විශවාස කරගන යාආදාම් දෙනවා පින් කරනවා බණහනවා ඉතින් යා අම්මට සලකනවා තාත්තට සලකනවා ලෝගන විශවාසකරනවා නි අ තැනකුත් තියවවා ඒද කියල ශවාසරනවා ඇවති මෙහි අවබෝධ කරන්න පුළන් හාඳදුර ගියෝ ඉන්ඩ පුලුවන් මේ බුදුරජනස්වාදාල ධර්මය අවබෝධ කළලාම අවබෝදු කරන්න පුළුවන් අයින්නවා ඇත්ත බදුරජනවා ටක පිළි අද ගඩාත්දනෙකුට සම්මාධීක තියෙනවා ඇතට. ගොඩාත් දෙනෙකොට එක තියෙනවා. නමුත් ඒ තිබ්බට අවබෝධයට සෑහෙන්න්නේ නෑ ඇයි. සයින්ට ප්‍රර්ථනා කළ වැඩන්තෙන්. බුදුරජන් වන්ස වදාලා බහනිනි නුම්ඹලාගේ වැඩ පිළිවෙලට විකල්පී මට භාරගන්න බෑ. ඒ නිසා නුඹලා තමයි සම්මාධිට්ටික විය යුත්තේ. දැන් බුදුරජන්සේ මතක් කලා පින්වත් මහනිනි කතමාච භික්කවේ සම්මාදිිට්ටි අයා අනාසවා ලෝකෝත්තර මත්දංගා, මොකක්ද පින්වත් මහනිනි, ආරියවෙච්ච අනාශ්‍රවෙච්ච ලෝකෝත්තර මාර්ගංගයක් වෙච්ච සම්මාධිප්ි කියන්නේ මොක ක තමයි වැද්ද ගත්ම එක පින්වත්න. ඔක තමයි වැදගත්න එක මොක මේක ධර්මය තියෙනට තෝරන්ඩ අමාරු. ඊනිසා මේවා කතා කරන්න ත් නෑ දැමකත්තිේනම් මේ ආආර් මෙතන කියනවා අරයා අනවාසවා එක ආර්යයි අනාශවෙන ආශ්‍රවනය ලෝකෝත්‍ර ඇබැයි නිවණට එකම පාර ලෝකෝතර මාර්ගංගේය දුජනාாස මතා කරනවා. මොකක්த்துම ලෝකෝතර මාර්ගங்கයක් වෙච சම්මාதிற்ற කිය කියන්නේ. யாபෝ பிිக்கவி அறியචத்தස அனாச சித்தச அறிய மக்கா சමගனோ அறிய மக்கா භාවயதோோ பญ්ஞா, இந்தந்தி්‍රியங், ப්ஞா, බலங ිය ධம்මවිජී සම්බොජ්ජග சம்மாதிி්ட்டி மගங்கங அயங உච්ச்சத்தி භිக்கவிී சம்මාதி්්‍ය யானாசවා. ලෝකෝත්තර මක්දංගා කිය අන්නෙ මහි තෝරලා ති මොක් දෙෙහිම් ලෝකෝත්තර මමාර්ගංගය. ලෝකෝත්තර මාර්ගංගයක් වෙන්නේ බුදුරජාන් වන්සේ මතා කරනවා අරියචිත්තස්ස ආරය සිතක් තියෙනවා නම්. මොකක් ධර්රිය සිතකෙන් එයා හිතනවා නිකලෙස් වෙන පිළිවල්ට අරියචිත් හිතන්න කෝමද. අරිය චිත්තස්ස කෙල්ගනි හේතු පලවසෙන් බලනවා අන්න. දැම්බලන මට ආරය සිතක් තියෙනවාද කිය. යා මේ මොහොතට ප්‍රතිචාර දක් වන්නේ. අරියචිත්තස්ස හේතු පලවසේ බලලෝ. හැම වෙලාවකම හේතුන් නිසා හටගත්ත පලධර්මයක් විදිර දකිනු. මොන අද දකින්නේ. ආයතනික අත්දැක. අපි අදදැකීම් සමග එකතු වෙන්නේ ඇසකණනාසේ දිවකයි මනස හරහා. ආයතනායෙන් තමයි එකතු වෙන්නේ. මෙතනි න අරිය චිත් අස්ස. එතකො මේ ආයතන හයිෙන් අදකින ලෝකයට එත්තනම ශෂනිකෝ ප්‍රතිචාර දක්ව වන්නේ. එතනම ශනකෝ ප්‍රතිචාර දක් වන්න ගේයාට පස්ස තමයි හැයි දිියටේන රූපට එක් ඇයිලනවා එක්ක ගටේෙනවා. එක්ක රාගේ හදනවා එක්කු දේශේ හදනවා. දැ මෙතන ආරිය ිත්ත ෂනනිකෝ ප්‍රතිචාරදක්වන්නේ. අදදැකීම් මයින් අදදකින ලෝකයට එක බාරම ප්‍රතිචාරදක්වන්නේ මේ අත්දැකීම හේතු සහිතව ඇති වෙච්ච එකක් කියලා අන්න පලල් චින්තනයකින් බලනවා. ඒක කියන ආරය චිත්තසස්. ැ අපිමකොදරන්න ඇැ දිරියට රූපය ආවාම එක්කයි රූපයට ඇලනවා එක්ක ගැටේන. චරිටති බුදුරජන්ස මදක් කළ නෑ ඇැයි දිරයට රූපාව ඇයි කෝමද රූප පේන මට්ටම ක්‍රියාත්මක වන්න අ්‍යයා හේතු සහිතෝ බ ඇසටද පී ඇත්තනම රූපමද පී අම ලෝකෝතර පැත්තට බරවායි කල්පනා එතකොට දැනගන්නවා ධරමීෙන් ඇසට පේෙන්න්නේ නැත. රූපද පේන්නේ නැත චක්කුප්්‍ර සාදයේ මත වරණ සටහට පමණක් පතිත වෙනවා. ඒකටානුව වේදනාව සංඥාව, චේතනාව ස් පර්සය මනසිකාර කියලා නාම ධර්මටිකක් හිතෙන් පහල වෙනවා එතකොට තමයි ඇහැට පේන මට්ටමේන්නේ ඔක තමයි බුදුදධාමේ කතාව. එතොට එහෙම එහෙම අධදැකීමට කාාන බලන්න දෙැයා ඇහැ ඉදිරිට රූප එක පාර මුලාවෙන්න නෑ පලල් චිින්තනයකින් බලනවා. අපිට ඔයි කල්පනාවක්නෑ ඇබ පුහුණු කලාරපස හරි ලේසි. මොන්න රූපයක් මොන්න සබ්දයක් ඇැුුණත්කමක් අපි බනිවා කියලා වගේ වගත් නැතු ඉන්න පුළුවන්. ඇයි සෝතත් ප්‍රසාධීමට සබ්ද සටාන පතිත වුණා. කොයි විලාවිත් කෑගහනො කිය. ඒ ඒක ඒක නිතතියේ නාම රූප ධර්මටිකක් අන සම්බධ ඇති වෙලා නැති වෙලා යනවා ඒක නිත්තිීකත්ත අනිත්්‍යකද සබ්ද සටහන පතිත වෙල එතන නිරද් වෙලනවා හ සද්ධයි කවදාවත් හන්න බෑ මේ ඇහෙන වචනය පෙන්වත්නී මේ දකින රූපේ කවද්ධාවත්තායි දකින්න බෑ ඇයි ඒ රූපය එතනම නිරුද්ධ වෙලයනවා එතුො ඒේ රූපය දකින්න බෑ හේතුව තමයි ප ුව ල්ප ත න ම් ප ස හටන ක ාව රප ාව න්න. ඇස සම්බන්ධ නාමරූපේතනම නිරුද්ධයානවා. මෙන්න මේ විදියට හේතුූන් නිසා හටගන්න දේබල් තියනවා හේතු නිරදධ වෙනකට නිරද්ධ ේල යනවා කියල දැනගන්න ක ගැබුරු ින්තනය. අන්න ඒ චින්තන ික නොමකද அறிිය චිත්තස්ස ඊළට මන කියන ගේ විස්තරන්න නැ ට දේශනාවට කාල අඩු නිසා. අචිත්ස් අනාසවචිත්තස්ස අනාසවචිත්තස්ස කියල කියන්නේ අනා ආශ්‍රව කියන්නේ මොනාද මොනශ ආශ්‍රෝ කියයන්නේ කෙලෙස්වලට මොනවදාාශ්‍රව කාමාසවා බවාසවා අවි්‍යාසවා ආශ්‍රවර් කියඇති නොද. තුන්නයි. කාම ආශ්‍රවතියනවා කාමාශ්‍ර වින්දනය කරන්නේ ඇසකණනාසේ දිවකයි මන සහරහා. එකන ඇැන් දකින රූපේ නි කැමැත් උපති නොහිත. ො කැත්ත කියන රූපයේ තියෙන එකක් නෙම හිතේ හැදනිකම් අපි තන රූපට කැමැති කිය නම රූපෝලඩ කමති කැමැත්ත හිතේ උපදී හැඟීමක් කැමැත්ත කිය ඒක ඔබට කැති රූපෝලට මන්දක්කටමට කැත්ත උපබදදින්න නැතිති ම කැති රූප ඔබද දෙක්කට බඩ ගේ වගක්නේ ධානක්වත්නෑ ඒන රූපයේ නම කැත්ත තින කැමැත් පදිීහ තමාන්ගේ හිත තුළයි. තටක් හිත තුළ කැමැත්තු උපදින ස්භාවට අපේ හිතේ ආශ්‍රවතියන ය උගන්නන් ඩන්න. ටෙවෂන්ය වන් ඩන්න පුතා මේට තම කැති න කියල කැත්තු ගන්න පසල්ල ස්ක ල ලන . ඔයා රාගගේ හදාගණ ඩ වන අපේ පුතා රාගික පන්තියේයට වනවාම මේ කාලේ හම පන්තිනෑනනි දේශේ උගන්න පන්තිතයට යවනවා. ඒමනේ රාගගන අනශ්‍ය වචන නම ඇලිීම කියන රාගිකය. අපි රාගි කල පාච න දවල ව ද ස් ලින්. ඇලනවා විරාගී නො ඇලවා අපේ අපේ දවාට අදතියන්නේ දේශ පන්තිය ඇකේන්ති ගන්න විදි ගන්නවා පහහිමිකන්න ඇයි ස්වභාවේම හිත කේන්ති ගන්න විදිහයටට සකශවෙලාතියෙන් ඒකට හේතුව තමයි චිත්තා අභ්‍යන්තරය තිනවා ආශ්‍රව කියල කොටස. ඒවා අනුසේ වසේ මුල්කාලිතින් අනුසේ වසෙන් ඒන් ඒවා අතියන හරියට මණඩයන්ට වතුරයට තින මඩවාගේ. ඒ සංසාර පෝෂන විවියඇවිල්ල තින හිතේක තැනකේවා රැස්්ලලා එක තුවෙල්ලා තියන. වැටකන අනුස කියල. ඒ අනුසේ සංවර්ධන වෙනනිගරීම ආස්ත්‍රව කියලා. ආශ්‍රව තියන තාකල් අවිද්‍යාව හිතයඋකදීම. ඒනං අවිද්‍යාව නනිතිකර ගඩහඳල වැඩක්නෑ මකද අර ආශ්‍රවවායිංකර ගණඩයි හදන්නුව. ඒකාරයට වට තියන මුල් කැපපුට මුදු මුල කපල දාණඩයිත. අරහත්තේ කන මුදු මුල පලදානවාගේ ආශත්‍රටක උදරල න ච. එක ූප බලනවා වෙනදවාගේ හැබැයි ාග උපදින්නේ. දේසේ උපදින, හරි ලස්සන ක්‍රමයක්. එො අනාසව චිතස්ස, ආශ්‍රව රහිත සිතිං ලෝකයේ බලනො. එතකොට අ චිත්ස්, අනාශ්‍රව චිස. අනාශ්‍රව සහිත සිතිංයා ලෝකයේ බලනවා අිය මගගා සමක් ගිනෝ. ආර්ය මාර්ගය තුළ ඉන්න අර එයාට මේ බණටි කහල ගිහින් වෙනගේ සුපුරදදුවිදියට වැැ කනවා අඩ මේ අර මේ චින්තනේ පුහුණු කරනවා පුහුණු කරනවා. අප අයි පුහුණු කරන්න බනාලයගළු ගෙදරගෙන් සුපුරදුවිදරන්නවා. එදකට දැ මේ අනුස්සේ තියන තාකල් උපදිනවා. එනම් බරපතල දේ තම ආශ්‍ර අයිං කරගන්නක අනාශ්‍රව සිත තමයි ලෝකෝතර මාර්ගංගයක් වෙන්නේ. ශරව තිබ්බොත් පිත්ද උපාදාාන ව නත් නෑ. උපාධාන මොකාක්පත්වන ආසරුව චුට්ටත් තිබන ඇැත. ඒකන පොඩි ළමීක් මැරුණුකමන් අයි උපදී. එැම් පුංචි දාාහ දරුවේ එඇද අපිතම ඉපදිනගම ඉපදිලලා දම දවසේදකින් තුන මැරනවා. එතුර කෙන ක කියැන අපින උපාන පච්ා බෝක උපදාානයටටනු බව හැදන බවපච්චා ජතිත අනු පමිති අලමෙන් උපානත් නෑමකුත්න නැ උතයා උපද නැද්ද උපදිවා. ඇයි. ස්වභාවම අනුසේ හිතේ තියනවා අනුසේ පුදඩ්ඩත් තිබුත් ඇති උපති. ඒක බුද්ධ දේශනාව කියන්නේ යංච අච යංච පකපපේති යංච චේතයේති යංච පකක්ේති යංච අනුස්සේතිී ආරම්මනම් මේතන් විඥාස ්ටිතියා අනුසේතියනන අනුසේතියෙනවනම් යංච චේතයේති චේතනත් තිය නවන ංච පකප පේති යනු කල්පනනා කරන ඔය දුන බතු පපද නොක කිය.ැ පොඩිලමේ කිපදුනු ගමන් දවසෙන්දකින් මලු ඒළමයට නෝචේතයේදි චේතනත්නෑ නෝච පකක්ේතේ යනු කල්පන කරන්න තේලමයට බෑ මේ මගේ අ ම අපේ ගෙදර මොකොත් නෑ නෝචේතයේේති නෝච පකක්ප පේද යනු කල්පනා කරන්නට බෑ. යංච අනුස්සේති අනුසේ විතරක් තියෙනවා. ඒ තන තිබ රම් නම් තක් වි ානස තියා ඒත් මහ නිවි ්ාන ීතියක්ක් ලබන යහර ගොස්සන කතාාව. මේ බුදුරජානස කතාව කාටවත අබියෝග් කරන්නබේ. කාඩව ක කාටවත සිත පිළිබඳිතා ධර්ශනිික කතාවක්. දැම්බලන්න එතකොට අනාසව චිත්තා යාස්ශ්‍රව ගලන් නැතුූ කල්පනා කරනවා. කාමාස්ත්‍රව කියලක කොට සතතියන භවාස්්‍රව තියන. නවත නවත බව පාර්ථනා කර භව ගැන ලොක කතාාවටයන්න්නන නිසම මෙතන ම කුත් කියන්නේ කාමාස්ත්‍රව බාස අවි්‍යාශ්‍රව මෙතන අවි්‍යාශ්‍රව කියැන මෝහයට. මෝහේ මුලාවින් තමයි ලෝකයේ දකින්න. එතුොේ ඇහි දකින ලෝකී මුලාවිින් දකිනවා මුලාව අයිංකර ගන්න ප්‍රඥාවන් දකිින්දුවෙනවා. ඇහි කවදාවත යථාර්ථය පේන්නේ යතාාර්ථයහුෙකොටද ප්‍රඥාවට. ප්‍රඥා ෝචර ්‍රාවකක් රිතම අපිට ලෝක අදක්කින වෙන්නේ. එතට දැන් කාමාත්‍රව කියල කොටසත්තියනවා ඒක ස්භාවෙන්ම හිතේ එකයි කැමැත්ව උපදදින්නන්නේ හිතේ. භවාශ්‍රවන බවයට කැමැති පින්වත් බවයට කැමැතිවිනික තිරිසන් සතයකුටත්තියනවා. ඒ ස්වභාවෙන්ම හිතේ පහිට පු ස්භාවයක් බලන්න ජීවිතතු රෘෂ්ණාව අ පින්වත් නියඋපන් නිරසතයකුට ජීවිත රෘෂ්නාව යනවාක. අන්තිමට විදව විදවවින්න තිරිසන් සතෙක් පවායා ජීවිත කොච්ච කැතිද. අන මේ සතතාම මැරලවත් කියයානක් හොදයි කියලා සමහර මනිසුන්ගේ අදාසක්්‍යනවා. එච්චරට විදව විඳවන්නවා. යාටමැ අදහසක්නය. බුදුර ජනස වදාල මහනින නිරී උපන් නිරසත්්‍යයාටද ජීවිත ෘෂ්ණාවත්ය. අපි මේ උදට බත් කකා උදට හිටියට සමහරවෙලාට අපි අප විතර දෙවල් පිළිකුල් කනවා. අසචි පිළිකුල් කරනවා. ඇැබැයි පින්වත් අසූචිත් ්‍රහ කරන දවසක් අපට ඉන්න පුලුවන් සංසාරරි හෙමිකක් දැන් අපි හෙම පිළිකුල් කරාට හිතන්න ඌරෙක් පිලා උපන්නොත් සුදහ භෝජනය වගේ එතකොට යා එක පිළිකුල් කරන්නේ එ සංසාර හරි අමු එක මේවියටට අපි හිටියට ඊළඟට අපේ ජීවිතක කොහයි ලීවිද පිදන්නේ අනිත්්‍යක තමයි බවිී වැයනකට ක්කුමීවරයි ැ බවිී ලඟද මේක ඉවර වෙනවනන්නේ ඉවර වඕනාට පස මේ පුරාහණ සම්බන්ධ ොහක් වන්නේ දැන් ඔබ කියන නේ මී දරුවවෙන්ෙනුවෙන් කැපවෙන අම්ම වෙනුවේ. ස්වාමයා වෙනුවෙන් බිරි පෙන්වා අත්ී මියගයාට පස්සේ මේ පරිච්චේ දේදාට නිමා වෙනවා. මේක ඕනවටට වටිකම්දන්ටිපා. අනික මේ වටිනාක දී අවුරදු පන්සියක් වත්තින්න පුලන ඒෙත් කමක් නෑ. අෞුද හැත්තේ වයපදී. මේ ැන් මේ ටනාකම දුන්නට ඒවස ජීවිතය හමමාරුනාාම කවදාව අපට හිත නොවදන්න. දැ ඔබට නිකංහරරි මේ කාලේ හිතිලති නොද ගියාත්මි මගේ ලමයි කොහෙද දන්නේද. මගේ පොඩිවුම් කොහෙද දන්න ඉන්නිද. කාල බීල ඉන්වාද දන්නේ. හිතිලතිය නොද කවදහර. අනේ ගියාත්මි අපි අම්ම කොහෙද දන්නේ. දැ මේ කාලේ අම්මට පනෑරල ජීවිත. දරුවට පනෑරල තමන්ගේ තමන්ගේ හුස්ම පොඳට වඩ දරුවගේ හුස්ම වටිනවා බ ගහෙන්ක ොක්ොමිර. භවෙන් වැහෙනම් මේකට මේ අවිද්‍යා සහගත චින්තනයේ නිසා අන්නවශ්‍ය වටිනාකුමක් මේ කරදී ලති. එකතම අපට වෙලාද. එතුොට මේ ආශ්‍රව තියෙනවනම් එැයි ආශ්‍රව ැතිවිදීට කල්පන මේ තේරුම් අරගෙන තේරුම් අරගෙන ආශ්‍රවක බව වර්ණනා කරන්නේ අන වැඩන්නේ බවේනං කියලා මේ අතර්ථය තේරු වන අනාශ්‍රව චිත්ත අන ආශ්‍රව නැතුවවාසය කරන. ආරිය මක්දා සමක් ගිනෝ ආය ජීව ඒ චින්තනීම කල්පනා කර කර ලෝකයේ අධාර්ථවාදී වන්න උත්සාහ කරනවා. පඥ්ඥා ඉන්ද්‍රියන් ඒ කල්පනා කරන්නේ ප්‍රඥාවේ. මොකද අධාර්ය හැටහුවෙන්න. ඇට රූපපයේ නොච්චරයි. ලෝකේ අතර්ය හැටන්න ප්‍රඥාවටඒ න ප්‍රඥාව ඉද්‍රියයක් පවිදිරයා ප්‍රඥාවෙන්ම කල්පනාක පඥ්ඥා බල ඒ බලයක්ක්විදිට දවරු කරන ප්‍රඥාවෙන්ම ලෝක දිහා බලන. ඊළඟට කියවා දම්ම විජයේ බොච්චංග දම්ම විජයේ බොජ්චන්ගේ කියලක කියන්නේ අවබෝධය පිණස යමක් දැනගතයුතුද ඒ එක දැනගන්නවා. අන්න ඒ විදියට ප්‍ර්ඥාවෙන් ලෝකයේ දකින එක මොනවිදියටද ආර්ය සිතිං අනාශ්‍රව සිතින් ඔොේ වචන දෙක මතකදයාගන්න. අරිය සිතිං ආශ්්‍රව ගලන්නේ නැතිවිදියට ලෝකයේ දිහා බලනවා ඒ බලාගනින්නකට කියනවා පින්වත්නී බුදුරජාන්ස මතක් කලා ඒකට. අරියා අනාසවා ලෝකෝත්තර මක්ගංගා සම්මාදිිට්ටික. ඔන්න ඕක තමයි උපදෝගන්නඩුව. ඕ උපදෝ ගත්තාම වෙනද වගේ ලෝකට වටිනාකම හිටන්නේෑ. ්‍යයතනහින් අත්දකින ලෝකයට වටිනාකම අඩුවිට පටන්ගන්න. ඒ වටිනාකම අඩුවේ අඩු වෙලඳ යම් දවසක් කෙනවා වටිනාකම හිටින්නම නෑ උප බලනෝ. රූප පේනවා. හිටිනිිමනය වටින හරියට නිෙලුම් කොලිකට වතුර දැම්ම වතුර නැඳන්නේ වගේ කවදාවත් ලෝකයේ රාගදේ සඇතිවෙන්න ඇති දවසාක්කයෝ. එදාට තමයි කියන්නේ සම්මාදිීට්යේ කූට අප්‍රාප්තිය කිය අරහත්වය. අන්න එතන්ටයන්න තමි උත්සාහ කරන්න ඕන්නන හැබැයි කලබල වෙන්නට පාමට අප ේවිදියට හිතු අපට දරුව ය පාව ඒම පාවින්නේ. එයා ඒම කවදාවත්‍ය පාවෙන්නේ. අරමාර්ත සදධ්‍යය තරු ගත්ත කියල සම්මුති ලක ඇත්තෙක් එයාට එ පා වෙලා ජීවිතය කැලේටයන්න්න හිමිහිතින්නේ. කවදාවත් එෙමී තිෙන්නේ බුදුරජන්නස වදාලි අතාර්ථයේ තරුම් අරගෙන ලෝක ඇතකතු වෙල ඉදි කියල රූප පලන්ටි ප සබ්දාාහන්ි ප න්දෙක ඇංගි හ ඉද කියල ුදුරජනන් වදාලන්නේ බුදුරජන් වදාලි සබ්ධානකොට සබ්දයනක යතාර්ථය තේරුම් අර ඉදකිකුව. එතකට අතර්ත තරු රහහිට මරි පස යයි. ියම පස දැවනත්කයි ප්‍ර අම පත් දෑවනත්කයි කම්මල බලව ඔොබ ගක පන් කියල ඇත්තකල ඉද පුළුව ඒ චින්තය හරි හොදහිනය පිනවත්ති. ලෝකයේ රාගී හදාගන්න සබ්දය මොනවැහුනත්. මොකද රාගදේශ මහ අන්වම තමයි නිවන කියයන. රාගක්ක යෝ දෝසක්කයෝ මහත්වය නිබ්බානන් කෙලකය ඔය තුන්න නැත නිවට හිත පත්වේ. අපිට රාගදේශ ඇති වෙන ඇති නෝන විදිට චින්තන හදාගන්න යත අරථවාද යත්තක එකතුනීම ප්‍රමාණවත්. එ බන්ඳු ජීවිත එකතුවීමකට මේ දේශන උපකාරවේවා කෙලපි දේශනාව නිමාවට පත් කරනවා. පින්වත්නී අදම දේශනාවේ සැදැහැති දායකත්වයගෙන කටයුතු කරනු ලැබේ. ජායල සෞඛ්‍ය වෛදදි නිල්ලධාරි කාර්යාලේ කාර්ය මණ්ඩලේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වෙලා මේ උතුම් බුද්ධ දේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරනයේ. දතුමන් ඇතුළූ පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව සැලසුම් කරගත්තේ එතු මාල්ලා ඇතු මේ හැමෝටම මැදිරි මේ ස්ථානයට පැමිණිච්ච සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝාශ සම්පත්තිය කායික මානසික යහපත සැලසේවා ඉතා ඉක්වනින් යහපතා අභිියෘදය ස ත සාන්තියම සැලසේවා ඔබ හැම දෙනාටම ජීවිතාව බෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝප කාරිවේවා කෙළප අදිිෂ්ඨාන කරනවා. එමගේ මි පිනුතුන් බලාපොරොත්තුවයෙනවා සියලු ලෝකවාසී හැම දෙනාටම නිර්වාණාව බෝධය පිණිස මේ කුසල් උපකාරවේවා කියෙන බලවත් අධිෂ්ඨාන ඇති කරගෙන තියෙනවා. ජායල සෞඛ්‍ය වෛද්‍යන ලධාරී කාර්යාලයේ කාරය මන්න්නල පිින්වත් හැම දෙනනාටමත් ඒ පවුල්ල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය දීර්ගායිෂ සැලසේවා. සියලු දෙනාටම යහබතතාභි වෘ්ධියය සත සාම්තයම සැලසේවා. ඉතාම ඉක්මනින් ජීවිතාව බෝධය ධර්මාව පෝධය පණිසම මේ කුසල් මහෝපකාරිවේවා කලප අදිිෂ්ඨාන කරනවා. එවගේ මේ බෝධිමලූ විහාරස්ථානී විහාරාධී පති අතිපූජනීය කොටමුතුනේ පියතිස් ස්වාමන්ද්‍රයන් වහන්සේ ප්‍රධානශියරු ස්වාමීන්හන්සේලාටත් මේ කුසල් නිවන් පිණිසම හේතුවේවා කියන ධිෂ්ානය ඇති කරගන තියෙනවා. ගේ ண்ட ර ෛද්‍යතු තු ින් ත් ම නමින් ියගේ ල ම සල්ප රගේවා බවගම ජවිතේ ුවපත්ේ ආයති බව පවා සංසාරික දුुග්‍යவாලබන තු නිවන් පිනිසම. මේ දේශනාමේ කුසල් හේතුවාසනාවේවා කෙලප අදිිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්ී මේ දේශனாවිං, රැස්වුණනාාව උපනේ ශක්තිය, සම්බෝධි මහා විහාරාධිපතියව වැඩවිසූ ෞද්‍ය මාධ්‍ය ාල නිර්මාතෘුවරයන් බහන්සේ වන නමකියන් අවසරයි පූජනීය දරනාගම කුසලදම්ම නායක සාමින් වහන්සේටද. උතුම් අවබෝධය පිනිිස්සම මේ දේශනාම කුසල් හේතුවාසනාාවේවා. සතර වරං රජදරුවන් සද්්‍යවිඳදුන් ප්‍රධන සියලු දිවිිය රාජ ම්ඩලවලටත් බ්‍රහ්මරාජ මණඩලවලටත් අවිීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනන හැමදිනාටමත් මේ කුසල් නිවන් පිණස්සම හේතුවේවාකෙන අධිෂ්ඨානය ඇතුූ අපි දේශනාව නිමා කරනවා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ආකා සට්ටහාජ බුම්මට්ටා දේවානාගා මහින්දදිකා umu dittwa cirangrakkanතුlo kes sa seang आ ச ceමட்ட දவாනාග മ hinందka hun menyangumu dittwa cirakkanතු de seang आ சta ceමట දवाනාga हिka hun menyangumu dittwa cirakkanुang parati